සබ්බාසව සූත්‍රය කියනවා පින්වත්න, අත්තිභික්කවේ ආසවා සංවරා පහතම්බා. අත්ති ආසවා දස්සනා පහතම්බා. එතකොට අත්ති ආසවා පටිසේවනා පහතම්බා. අත්ති ආසවා අධිවාසනා පහතම්බා. අත්ති ආසවා විනෝදනා පහතම්බා. අත්ති ආසවා භාවනා පහතම්බා කියලා ඔහොම විස්තරයක් තියෙනවා. මම ඔබට චුට්ටක් එක තේරුම් කරලා දෙන්න හදන්නේ හිතන්න. ආශ්‍රව කියන්නේ කොමත් ආසව කියලා කියන්නේ දිගු කල් පවතින පවත්ව ගන්න හේතු වෙන දේවල්. ආසව ඔබට එහෙම වචනයක් හුරු ඇති. ආශ්‍රව කියලා කියන්නේ ඔබයිමමයි සංසාරේ මෙච්චර කාලයක් වද විඳිමින් දුක් විඳිමින් මේ ඇවිදින්නේ ආශ්‍රවින්ද. ආශ්‍රව නැතිදාට ආසවක්ඛය ඥානය පහළ වූ වග පැහැදිලි වෙයි. ආසවක්ඛය ඥානයේ පහළ වූ දාට ආශ්‍රව නැති වෙයි. ඉතින් ආශ්‍රව නැති දාට ගමන ඉවරයි. මේ ඔක්කොම බුදුදහම උගන්නන මේ සියල්ලගේම ප්‍රධාන බලාපොරොත්තුව සබ්බාසව ශ්‍රේය කිරීම, නැත්තම් සියලුම ආශ්‍රව දුරු කිරීම තමයි. සරලව මතක තියාගන්න, මේක ඉච්චර අමාරු කතාවක් කියලා හිතන්න එපා. බුදුහාමුදුරුව අදාරනවා අත්ති භික්කවේ ආසව දස්සනා පහතබ්බා. දැන් මහණෙනි, සමහර ආශ්‍රව තියෙනවා, ඒවා දැක්මෙන් තමයි නැති කරන්න තියෙන්නේ. මොකක්ද ඒ කියන්නේ? දස්සනා පහතබ්බා, දැක්මෙන් නැති කරන්න තියෙන්නේ. දැන් මිත්‍යා දෘෂ්ටිය තියෙන වෙලාවට ඒ කෙලෙස් වැඩිනවා මිසක් අඩු කරන්න බෑ. අපි හිතමු සම්මා දිට්ඨිය තියෙන ලාට සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකයක් කියලා එකක් තියෙනවා. නත්‍යයන් ලෝකෝ කියනකට විරුද්ධයි. මේ ලෝකයක ඇත්ත අත්‍යයන් ලෝකෝ තියෙනවා කියලා පිළිගන්නවා. ඒ වගේම අත්තිපර ලෝකෝ පරලොවක් තියෙනවා කියලා පිළිගන්නවා. එතකොට මේ එයා අම්මව පිළිගන්නවා, තාත්තව පිළිගන්නවා. එතකොට කර්මය පිළිගන්නවා. එතකොට අත්ති කම්මානම් පලම් විපාකෝ, මේ කර්මයේ පල විපාක තියෙනවා කියලා පිළිගන්නවා. එතකොට මේ ශ්‍රමණ බ්‍රාහ්මණ ඉන්නව කියලා පිළිගන්නවා. මෙන්න මේ වගේ මේ ලෝකෙ පිළිබඳව හරි විදිහට දැක්කොත් කවුරු හරි ඒ දර්ශනයෙන්ම සමහර කෙලෙස් නැති වෙලා යනවා. බලන්න පින්වත්නි, ඒ කියන්නේ දැන් බණ අහගෙන ඉන්නකොටත් කෙලෙස් දුරු වෙනවයි කියලා, භාවනා නොකරපු කෙනාටත්. හැබැයි උනාට භාවනා කරලා දුරු කරගන්න කෙලෙසුත් තියෙනවා. එහෙනම් ඔන්න එකක් තමයි, සමහර ආශ්‍රව හොඳ දර්ශනයකින් තමයි නැති කරන්න තියෙන්නේ.